උලති වලදී පහුගිය දිනේ ත්‍රස්තවාදීන්ගේ ආයුධ තොගයක් හම්බුණා. මේ ආයුධ තොගය හම්බුනේ ත්‍රස්තවාදී ත්‍රස්ත විමර්ශන ඒකකයට නෙමෙයි. මේක සොයාගත්තේ දේශප්‍රේමී යුද්ධ විරෝධී උතුරේ වැසියෝගෙන් ලැබුණු ඔත්තුවක් අනුව C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය. ඒ වගේම ජෙලග්නයිට් කූරු. ඒ වගේම වැදා වැදගත් දෙයක් හම්බුණා. ඒ දේ තමයි ස්නයිපර් තුවක්කුවට පාවිතා කරන ස්කෝප් කණ්ණාඩි දෙකක්. එකක් පාවිච්චි කරපු එක. අනිත් එක අලුත්ම එක කඩදාසිවත් පැකින්වත් කඩලා නැති අලුත්ම දෙයක්. ඒතකොට මේ උපකරණ වාර්තා කළා මුලතිව් පොලිසිය ත්‍රස්ත විමර්ශන ඒකකයට වාර්තා කිරීම සඳහා පොලිස්පතිවරයාට ඉදිරිපත් කෙරුවාම මේ වෙනකන් මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් කළේ නැහැ. හරිනම් ඒක CID එකට බාර දීලා සොයන්න ඕනේ ඊළඟ පියවර මොකද්ද කියලා. ඊළාට එතනම ඒ පැමිණි ඒ වාර්තාවේම සඳහන් වෙනවා එක සැකකරුවෙක් කියලා තියෙනවා මේකට අදාළ ස්නයිපර් තුවක්කුව තාම ඒගොල්ලන් ළඟ තියෙනවා. ඒක සෙව්වෙත් නැහැ. ඊළඟට මේ කණ්ණාඩි මේ ස්කෝප් කණ්ණාඩි පොතට වාර්තා කළත් නැහැ. පොතට ඇතුල් කරලත් නැහැ මේ වෙනකන්. මේවා අද අතුරුදහන් වෙලා. මොකද මේ කුමන්ත්‍රණය කියන්නේ ස්නයිපර් තුවක්කුව භාවිතා කළා නැගෙනහිර පළාතේදී හෝ උතුරු පළාතේදී මේ ජීවිත නැති කරනවා. ඒතකොට මේකේ මූලික සැලසුමක්ද කියන සැකය අපිට තියෙනවා. පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දුන්නා තුවක්කු දෙකක්. LMG තුවක්කු දෙකක් කිසිම සඳහනක් නැතුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ කිසිම සඳහනක් නැතුව අවශ්‍ය නැතුව මේ තුවක්කු දෙකක් බාර දුන්නා. මේ තුවක්කු දෙක කිසිම සටහනක් නැතුව කිසිම භාවිතයක් අවශ්‍යතාවයක් නැතුව මේ ස්ථානයෙන් එළියට ගෙනි. ඒ ගෙනිච්ච අපේ ජනබලය තිබුණ දවසේ. එදා සැලසුමක් තිබුණු බවට දැන් ආරංචි වෙනවා. ජනබලය තුලදී මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ඇතුළු මේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ එක තැනකදී හම්බුණාන සියලුම දෙනාම ඝාතනය කරන්න මේ තුවක්කු එදා එළියට ගත්තා. එදා එළියට ගත්තා. අද වෙනකම් මේ ගැන කිසිම පරීක්ෂණයක් පවත්වලා නැහැ.